හැමෝටම සහන ස්කෝල් YouTube channel ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වෙලාවේ ඔබ ඩ්‍රයිවිං කරනවා. එහෙම නැත්නම් ඩ්‍රයිවිං කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා. ඒ වගේම ඩ්‍රයිවිං කරන්න ඔයාලා ඩ්‍රයිවිං ලයිසන් එක ලබා ගන්න මේ වෙලාවේ පුරුදු පුහුණු වෙමින් සිටිනවා. ඉතින් මේ ඩ්‍රයිවිං කිරීමේදී අපිට විශේෂයෙන්ම මාර්ග තොටේ හම් වෙන සංඥා වර්ගයක් තමයි මේ ආලෝක සංඥා. ඉතින් මේ ආලෝක සංඥා ගැන ඔයාලට කියනවනම් ගම් පහ කොළඹ ප්‍රදේශවල සාමාන්‍යයෙන් මේ ආලෝක සංඥා නිතරම දකින්න හම් වෙන මාර්ගවල. ඒත් දුරබැහැර ප්‍රදේශවල නාගරික ප්‍රදේශයකට ගමන් කළ යුතුයි මේ ආලෝක සංඥා දකින්න. ඒ වගේම ආලෝක සංඥාවත් තුළ වාහනේ ඩ්‍රයිව් කරන්න. ඉතින් ගොඩක් බියයි මේ ආලෝක සංඥාවත් තුළ වාහනේ ඩ්‍රයිවිං කිරීමට. ඉතින් මේ ආලෝක සංඥාවල් තියෙන්නේ මොන වගේ තැන්වලද කියලා මම ඔයාලට මූලිකව පහදලා දෙන්නම්. ආලෝක සංඥා තියෙන්නේ ගොඩක් දුරට දක්වලා තිනවා මන් සංදි වල දක්වලා තියෙනවා. ඒ වගේම පදික මාරුන ස්ථානයක් තුල දක්වලා තියෙනවා. ඒ වගේම දුම්රිය හරස් මාර්ගයක් තුල මේ ආලෝක සංඥා දක්වලා තියෙනවා. ඉතින් මේ ආලෝක සංඥාවත් තුල ඔයාලා ධාවනය කරන්න ගොඩක් බයයි. ඇයි මේ බය? නිසිදී ඔයාලා දන්නේ නැහැ. ආලෝක සංඥා ක්‍රියාත්මක වන්නේ වර්ණ තුනකින්. මොකද්ද මේ වර්ණ තුන පිළිවෙලින් මම ඔයාලට කියනවා. රතු පාට, ඊට පස්සේ කහ පාට, ඊට පස්සේ කොළ පාට. මේ වර්ණවල තියෙන විධානයන්ට අනුව අපි අවනත විය යුතුයි. මේ අවනත වීම තුල තමයි අපිට මේ ආලෝක සංඥා තුල හැසිරීමේ හැකියාව තියෙන්නේ. වර්ණ තුනෙන් අපිට විධානයන් ලබා දෙනවා. මේ විධානයන්ට අපි අවනත විය යුතුයි. මේ අවනත වීම තුල තමයි අපි ගමන් කළ යුත්තේ. ඉතින් මේ ආලෝක සංඥා යොදලා තින්නේ මාර්ගයේ ගමනාගමනයේ විධිමත්ව ආරක්ෂාකාරීව ගමන් කිරීමට මේ ආලෝක සංඥා අපිට පිටුවහල් වෙනවා. ඉතින් මම අද ඔයාලට මේ කියලා දෙන්න සූදානම් වන්නේ ජන්සන් මේක ආලෝක සංඥා තිබුණොත් අපි කොහොමද මේ ආලෝක සංඥා විධානයන්ට අනුව කටයුතු කරන්නේ කෙසේද කියලා. ඉතින් ගොඩක් අයට මේ ආලෝක සංඥා තුල වාහනේ හැසිරවීමට ගොඩක් බයයි. ඔයාලට කලින් පැවසු විදියට. ඉතින් මේ ආලෝක සංඥා තුල ගමන් කිරීමේදී අපි නිවැරදි දේ කරන්න ඕනේ. නිවැරදි දේ කළේ නැත්නම් මොකද වෙන්නේ? අනතුරක් සිදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කඩේකට යටත් වෙන්න සිදු වෙනවා. ඉතින් මේ දේ වළක්වා ගැනීමට නම් ඔයාලා රියදුරේ, ඒ වගේම රත්රදායට වැදගත් රියදුරේ, ඒ වගේම හොඳ ඉවසලිමත් බවක් තියෙන්න ඕනේ මේ ආලෝක සංඥා තුල ගමන් කිරීමේදී. රියදුරේගේ කාර්ය මොකද්ද? වගකීම් මොකද්ද? යුතුයකම් මොකද්ද කියන දේ මනාව අවබෝධයක් ලබා ගත යුතුයි. ඉතින් අපි බලමු ආලෝක සංඥාවත් තුල නිවැරදිව ධාවනය කරන්නේ කොහොමද කියලා. ගිහින් බලමු අපි ඒ දේ කරන්නේ කොහොමද කියලා. එන්න. ඉදිරි ජන්සන් එක ආලෝක සංඥා මගින් තමයි ක්‍රියාත්මක වන්නේ. ඉතින් අපි ඉදිරි ජන්සන් එකෙන් ආලෝක සංඥා වලට අවනතෝ අපි වමට හරවන්න ඕනේ. අපි ඒ සඳහා මුලින්ම තෝරාගත යුතු වන්නේ දැන් මං ඉන්නේ පාරේ දකුණු පස බලන්න ඔයාලට ලොකු ට්‍රැෆික් එකකුත් තියෙනවා. ඒ සඳහා මම මුලින්ම කරන්න ඕනේ දැන් පාරේ වම් පසට වාහනේ ගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් බලන්න. වම් පසට වාහනේ ගැනීමදී සයික් කණ්ණාඩියේ මුලින්ම බලලා ඊට පස්සේ තමයි අපි සංඥාය දුවන්නේ. සිග්නල් සංඥාය දුවන්නේ මෙන්න මේ ආකාරයෙන් අපිට පාරේ වම් පසට ගන්න ඕනේ. බලන්න මේ වාහන පෝලිමක් නතර කරලා තිනවා. මෙන්න මේ පෝලිම තමයි ඔයාලට පැහැදිලි ඇති වාහනේ ඉදිරි ආලෝක සංඥාවලින් මේ වාහනේ දකුණට හරවන වාහන සියල්ල තමයි මේ පාරේ දකුණු පසේ එක් වාහනේ පසුපසින් තවත් වාහනයක් නතර කරලා තින්නේ ඉදිරි ජන්සන් එකෙන් දකුණට හරවන වාහන සියල්ල. දැන් බලන්න මම ඉදිරි ජන්සන් එකේ වම් පසට හරවන නිසා මම පාරේ වම් පස තමයි මේ ආකාරයෙන් තෝරාගෙන තියෙන්නේ. ඉතින් ලංකා මාර්ගවල ධාවනය කරනවා නම් හරි අමාරුයි බලන්න වාහනේ එහෙන් දානවා මෙහෙන් දානවා හිතා ගන්න බෑ කොහොමද ඩ්‍රයිවිං කරන්න කියලා. බලන්න කොළපාට වර්ණේ දැල්ලලා තියෙන වාට ඈත පේනවා ඇති. ඉගෙන අපිට වම් පසට හැරවීමේ සංඥාව දක්වලා තියෙන. බලන්න දකුණු පසින් ගමන් කරන වේගෙන් ගමන් කරනවා. දැන් ඒක ස්ටොප් වුණා රතු වෙලා තියෙන්නේ. දැන් අපි වම් පසට ගමන් කරන මාර්ගයත් ස්ටොප් වුණා. රතු කියන්නේ අපිට ගමන් කරන්න බෑ වාහනේ නතර කරගන්න ඕනේ. ඔයාලා හොඳින් තේරුම් ගත යුතුයි. දැන් මේ ඉදිරින්ම තියෙන වාහනය එතන තියෙනවා, ඒ කියන්නේ ඔය ලයිට් එකට, ඒ කියන්නේ ආලෝක සංඥාවට පහලින් කෙලින්ම තියෙනවා නවතින සංඥාය පිටින්ද නැවතුණු රේඛාව සුදු රේඛා දෙකක් පිහිටලා තිනවා. ඒ කියන්නේ නවතින රේඛාව. අන්න ඒ රේඛාව ළඟ නතර කරන් ඉන්න ඕනේ අපිට නිසි ලෙස ආලෝක සංඥා ක්‍රියාත්මක වෙනකන්. දැන් රතුපත් වෙලා තියෙන ඊට පස්සේ රතු එකට පස්සේ පත් වෙන වලට කහපාට බල්බේ පත් වෙනවා. ඒ විට කියන්න වලට රතු එසේ තිබීම තමයි කහපත් වෙන යාමට සූදානම් විය යුතුයි. ඊට සූදානම් වුණාට පස්සෙ අපිට ටික වෙලාවක් ගියට පස්සේ කොළපාට බල්බේ දැල්වෙනවා. ඒ විට මොකද කරන්නේ? අපිට පුළුවන් වම්පසට වාහනේ හරවන්න. පැහැදිලිද? ඒතර අපි හොඳින් තේරුම් ගත යුතුයි, හොඳ නිරීක්ෂණයක් ලබා ගත යුතුයි. නිරීක්ෂණනෝ තීරණේ තියෙන ඕනේ, තීරණනෝ ක්‍රියා කිරීම සිදු විය යුතුයි. පැහැදිලිද? හරි. දැන් මේ ආකාරයෙන් වඩ දක්වලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ආලෝක සංඥා හන්දියේ ඉඳලා මීටර 20කට වඩා මේ පිටින් තමයි අපි මේ දැන් සිටින්නේ. පැහැදිලිද දැන් ඔයාලට? දැන් මේ මාර්ගයෙන් මම ආලෝක සංඥාලු වමට තමයි හැරවීමට සූදානම්ව සිටින්නේ. මම මාර්ගයේ වම් පස තමයි භාවිතා කරලා තින්නේ. බලන්න
දැන් ඉදිරියෙන් තියෙන වාහනත් පැහැදිලි ඇති ඔයාලට දකුණු පසට යන්න ඕනේ වාහන සියල්ල දකුණු පස මන්තිරුව භාවිත කරලා තිනවා පාරේ තියෙන දකුණු පස භාවිත කරලා තිනවා වමට හරවන සියල්ල වමට හරවන වාහන සියල්ල පාරේ වම් පස භාවිත කරලා තිනවා මෙන්න මේ ආකාරයෙන් තමයි අපි ආලෝක සංඥාවලදී වමට හැරවිය යුත්තේ බලන්න දකුණට හරවන සංඥාව දැක්කුවා වාහන සියල්ල දකුණට යනවා ඒ ඒ ලේන් එකේ තියෙන වාහන ඒ මන්තිරුවේ තියෙන වාහන දකුණට හැරවෙනවා බලන්න තාම අපිට අවස්ථාව ලැබුණ නැ රතු බල්බේ එසේම තියද්දි බලන්න කහපාට බල්බේ දැල් වෙනවා අන්න දැක්කනේ වල පැහැදිලි නේ අන්න එකපාරම පොඩි වෙලාවයි දුන්නේ අපිට යාමට සූදානම් ඉන්නේ දැන් අපිට මේ ආකාරයෙන් පුළුවන් ඉදිරියට වාහනේ හරවන්න දැන් මේ හැරවීමේදී වල තේරුම් ගත යුතුයි මේ පාරේ වම් පස තමයි මේ ආකාරයෙන් භාවිතා කරන්න ඕනේ මේ තියෙන පාරේ වම් පස තමයි භාවිතා කරන්න කොවිලවත් දකුණු පස භාවිතා කරන්න එපා පාරේ වම් පස භාවිතා කරන නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා ජන්සන් එකකින් ආලෝක සංඥාමකින් ක්‍රියාත්මක කරන හන්දියෙන් අපි දකුණට හරවනනම් අපි අනිවාර්යයෙන්ම පාරේ වම්පස භාවිතා කරන්න බෑ. ඒ කියන්නේ අපි මුලින්ම පාරේ වම්පස භාවිතා කරලා අපිට මේ ආකාරයෙන් දකුණු පස භාවිතා කරන්න වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපි මන්තිරු චේන්ජ් කරන්න ඕනේ මේ ආකාරයෙන්. හොඳ නිරීක්ෂණයක් ලබා ගත යුතුයි. මුලින්ම කණ්ණාඩි බලලා තමයි අපි මන්තිරු චේන්ජ් කරන්න ඕනේ. හොඳ නිරීක්ෂණයක් තුල තමයි අපි ඉදිරියට ගමන් කරන්න ඕනේ. දැන් බලන්න මම පාරේ දකුණු පස තමයි භාවිතා කරලා තියෙන්නේ. මේ ඉදිරි ආලෝක සංඥාමකින් ක්‍රියාත්මක කරන හන්දින් මම දකුණට හැරවීමට තමයි සූදානම් වන්නේ. බලන්න දැන් රතුපාට බල්බේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. දැන් බලන්න ඔයාලට මේ මාර්ගය දැක්කට පස්සේ ඔයාලට පැහැදිලි වෙනවා ඇති ඉදිරියට යනවා නම් මැද භාවිතා කරලා තිනවා. වාහනේ ඉදිරියට යනවා නම් මැද භාවිතා කරලා තිනවා. ආපහු ඉදිරියට යනවා නම් වම්පස භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලා හොඳින් තේරුම් ගත්ත දෙයක් තමයි අපි ආලෝක සංඥා මන්සන්ධියක් ගාවට ආවට පස්සෙ ඉදිරියට ගමන් කරනවා නම් පාරේ මැද භාවිතා කරන්නත් පුළුවන්. පාරේ තියෙන වම්පස භාවිතා කරන්නත් පුළුවන්. පැහැදිලි පාරේ තියෙන දකුණු පස භාවිතා කරන්නේ වාහනේ දකුණට හැරවීමට බව ඔයාලා හොඳින් තේරුම් ගත යුතුයි. දැන් බලන්න රතුපාට බල්බේ දැල්ලා තියෙන්නේ රතුපාට බල්බේ දකුණු පැත්තේ අපිට හර ඒ කියන්නේ හරවන්න බෑ කියලා තමයි දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ රතුපාට බල්බේ දැල්ලෙනවා නම් නවතිනු කියලා ඔයාලා තේරුම් ගත යුතුයි. ඒකෙලින්ම බලන්න සුදුපාට රේඛා දෙකක් තියෙනවා. ඒ රේඛා දෙක ළඟ අනිවාර්යයෙන්ම වාහනේ නතර කරගෙන සිටිය යුතුයි. අපිට අවශ්‍ය කරන වර්ණය දැල් වෙනකන්. ඊට පස්සේ රතු ඔහොම තිබිනවා. රතු එසේම තිබිලා අපිට කහ පාට බල්බේ පත් වෙනවා. ඊට මොකද වෙන්නේ? යාමට සූදානම් වෙනවා. යාමට සූදානම් වීම තුල ඊළඟට අපිට දැල් වෙනවා කොළපාට වර්ණය. බලන්න දැන් රතු තමයි දැන් දක්වලා තියෙන්නේ. එහා පැත්තෙන් බලන්න මන්තිරු දෙකක් තියෙනවා. මේ දෙකේ දක්වලා තියෙනවා කොළපාට වර්ණය. ඒ කියන්නේ අපි ඉදිරියට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ පැත්තෙන් අපි වාහනේ ඉදිරියට ගමන් කරනවා නම් දැන් අපිට ගමන් කිරීමේ හැකියාවක් නැහැ. රතුපාට බල්බේ දැල්ලා තියෙන නිසා. අන්න ඒ පිළිබඳව ලොකු අවබෝධයක් ලබා ගත යුතුයි. ඉතින් අපි ඉන්න ඕනේ හොඳින් තේරුම් ගත යුතුයි. නවතිනු සංඥාව පසු කරන්නේ නැහැ. නවතිනු සංඥාට මෙපිටින් තමයි අපි වාහනේ නතර කරගත යුතු වන්නේ. දැන් පැහැදිලි ඇති. දැන් බලන්න එහා පැත්තේ තියෙන මන්තිරු දෙකක් ක්ලෝස් කරා. බලන්න රතුපාට බල්බේ තමයි දැල්ලුනේ. ඉතින් වාහන සියල්ල නතර කරනවා. වල ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැක්කනේ වමෙන් පැමිණෙන වාහනත් දකුණෙන් පැමිණෙන වාහන නතර කරලා තියෙන්නේ. දකුණෙන් අපි පැනන නිසා අපි දකුණට හැරවීමට සූදානම්ව සිටින නිසා අපි මේ ආකාරයෙන් සිටිනවා. බලන්න මේ ඉදිරියෙන් තියෙන ටීවී රථයේ දකුණට හරවන බව සංඥා දක්වලා තිනවා. තාම අපේ අවස්ථාව අපිට ලැබුණේ නැහැ. බලන්න රතුපාට එසේ තිබීදීම තමයි කහපාට බල්බේ පත් වෙන්නේ. දැන් යාමට සූදානම් වෙන සංඥාව දුන්නා. ඔන්න දැන් අපිට මේ ආකාරයෙන් අපිට වාහනේ දකුණට හරවන්න පුළුවන්. ඔයාලා දකින්න ඇති පොලිසිය නිලධාරී මහත්තයෙකුත් හිටියා. මොකද ඒ හරි ඉන්නේ ආලෝක සංඥා නීති රීති වලට අනුව අපි කටයුතු කරනවද නැද්ද කියලා බලන්න තමයි අපි පොලිසිය නිලධාරී මහත්තයෙක් එතන ඉන්නේ. හදිසියෙවත් අපි නීති රීති උල්ලංඝනය කරොත් අනිවාර්යයෙන්ම අපි දඩයකට යටත් වෙනවා. ඒ පිළිබඳව තමයි ලොකු අවධානයක් යොමු කරන්න. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්න සූදානම් වන්නේ
මේ අතුරු මාර්ගයේ ඉඳලා ඇවිල්ලා ප්‍රධාන මාර්ගෙන් දකුණට යොමු කරන්නේ කොහොමද කියලා මෙන්න මේ ආකාරයෙන් බලන්න මම පාරේ දකුණු පැත්තේ යොදාගත්තේ පත් වෙලා තියෙන බලන්න රතුපාට බල්බේ දැන් මොකද වෙන්න ඕනේ බලන්න මේ මෙතන ඉදිරියෙන් තීරෝද රතයක් තියෙනවා බලන්න තීරෝද රතය මේ නවතිනු සංඥාව ඉදිරිපිට වහින නතර කරගෙන සිටින්නේ මොකද රතු කියන්නේ යන්න බෑනේ ඉතින් එම නිසා මේ නැවතුණු රේඛාවට මේ පිටින් තමයි වහින නතර කරගෙන සිටිය යුත්තේ නැවතුණු රේඛාව පසු කළ වහනේ කොයි මොහොතක නතර කරන්න බෑ පැහැදිලිද දැන් මොකද කරන්න ඕනේ අපි අපේ කාලේ එනකන් අපි රැඳී සිටිය යුතුයි බලන්න වෙලාවක් දක්වලා තිනවා සාමාන්‍ය තප්පර 99ක් අපි මේ ස්ථානයේ රැඳී සිටිය යුතුයි වහනේ දකුණට හරවන ඕන දැන් බලන්න ක්‍රමක්‍රමෙන් අඩු වෙනවා මේ ප්‍රමාණය දැන් අපි හොඳින් තේරුම් ගත්ත දෙයක් තමයි අපි මේ පදිකයන්ට එහෙම අපි හොඳ ඉඩකඩක් ලබා දිය යුතු වේලාගේ අවස්ථාවේදී හොඳ ආලෝක සංඥාවත් තුළින් අපි පාර ක්‍රොස් කිරීමේදී ආලෝක සංඥාවට අවනත වෙනවා වගේම පදිකයන් පිළිබඳව ලොකු අවබෝධයක් ඔබ ලබා ගත යුතුයි බලන්න පොලිස් නිලධාරී මහත්තයෙකුත් මේ ළඟ සිටිනවා බලන්න ඉතින් එයාගේ රාජකාරිය සිදු කරමින් තමයි සිටින්නේ ඉතින් බලන්න ඉදිරිය දැන් බලන්න බයිසිකල් දෙකක් ආවා ඉදිරියට आलोक संज्ञा नीति वर्ट दहपाड़ बल हरी अभी पारे දකුණු පසට යොමු කරන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ ආකාරයෙන් අපිට ඉදිරියට යන්න මන්තිරු දෙකක් තියෙන පාරකින් කොහොමද අපි ඉදිරියට ගමන් කරන්න කියලා. ඒ වගේම ඉදිරියට යනවා නම් අපිට පුළුවන් දකුණු පස මන්තිරුව භාවිත කරන්න. දැන් මෙහිදී මම තෝරාගත් යුතුන්නේ මම ඉදිරියට ගමන් ගන්න දකුණු පස මන්තිරුව ලොකු වහන තදබදයක් තියෙනවනේ. ඉතින් අපි මේ තදබදින් කොහොම හරි අපි වහනේ දකුණු පසට යොමු කරගත යුතුයි මාර්ග සංඥා නීති රීති වලට අනුකූලව. අපිට යන්න අවස්ථාව දීලා තියෙන ආලෝක සංඥා වලින් ඈත වලට පේනවත් දන්නේ නැහැ. වඩ දර්ශනෙ වෙන්නේ නැහැ ඉදිරියෙන් ලුරියක් තියෙන නිසා. දැන් මේ ආකාරයෙන් මම පාරේ තියෙන දකුණු පස තෝරා ගන්නවා. මෙන්න මේ ආකාරයෙන්. බලන්න අපි ලංකාවේ ඉන්න රියදුරන් කොහොමද කියලා වහනේ හසුරවන ආකාරය. වලට පැහැදිලිද අපිට යන්න අවස්ථාව දීලා තියෙන්නේ. ආලෝක සංඥා දිහා බලන්න වම්පසට යන්නත් අවස්ථාව දීලා තිනවා. ඉදිරියට යන්නත් අවස්ථාව දීලා තියෙනවා. දැන් මේ පාරේ තියෙන දකුණු පස භාවිත කළා තමයි මම ඉදිරියට මෙන්න මේ ආකාරයෙන් ගමන් කරන්නේ. ආලෝක සංඥා වලට අවනතව. මන්තිරු දෙකක් තියෙන්නේ. දැන් මේ මන්තිරු දෙකක් තියෙන පාරේ මම ඉදිරියට ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම අපි දකුණු පස තෝරා ගන්න. වම්පස තමයි තෝරා ගන්න මෙන්න මේ ආකාරයෙන්. ආකාරයෙන් බලන මන්තිරු දෙකක් දක්වලා තිනවා දැනට බලමු ඉදිරියට එද්දී අපිට මන්තිරු තුනක් ලබා දෙයිද කියලා අපිට බලන්න මේ හරිය අපිට මන්තිරු තුනකට පාර වෙන් කරලා තිනවා බලන්න වඩ දර්ශනය වෙනවා ඇති දැන් මොකද කරන්නේ අපිට මේ පාරේ වම්පස භාවිත කරන්න පුළුවන් පාරේ තියෙන මැදත් භාවිත කරන්න මොකද මේ හන්දිය වමට හරවන්න පාරක් නැති නිසා ඉතින් මේ අවස්ථාවේදී අපිට පුළුවන් පාරේ වම්පස භාවිත කරන්න පුළුවන් පාරේ මැද භාවිත කරන්න පුළුවන් ඉදිරියට යෑම සඳහා මොකද වම්පසට ගමන් කිරීම සඳහා ඒ කියන්නේ ඉදිරි ජන්සන් එකේ වමට ගමන් කිරීම සඳහා වෙනත් මාර්ගයක් නොමැති නිසා මෙන්න මේ වගේ අවස්ථාවදී අපිට භාවිත කරන්න පුළුවන් ඉදිරියට යෑම සඳහා අනිවාර්යයෙන්ම පාරේ තියෙන වම්පස භාවිත කරන්න පුළුවන් පාරේ මැද භාවිත කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම පාරේ වම්පසට යන්න මාර්ගයක් තියෙනවා නම්
අනිවාර්යෙන් ඔබ තෝරාගෙන යුතු මාර්ගය වන්නේ මැදමන් තියන කියන දේ ඔයාලා හොඳින් තේරුම් ගත යුතුයි. ඉතින් දැන් ඔයාලා ආලෝක සංඥාවල ගමන් කරා. ඉතින් ඔයාලට ලොකු වැටහීමක් ඇති වෙනුනේ කොහොමද මේ ආලෝක සංඥාවල ගමන් කරේ කියලා. සාමාන්‍යයෙන් ඔයාලට සරලව කියනවා රතු පාට බල්බේ දැල්ලුනොත් මොකද වෙන්නේ අපි වාහනේ නතර කරන්න ඕනේ. ඊට පස්සේ කහපාට බල්බේ දැල්වෙනවා. රතු එසේ තිබීදීම තමයි කහපාට බල්බේ දැල්වෙන්නේ. එතකොට මොකද වෙන්නේ ඕනේ අපි යාමට සූදානම් විය යුතුයි. ඊට පස්සේ රතුයි කහයි දෙකම නිමෙනවා. නිමුණට පස්සේ බල්පත් වෙන බල්බේ තමයි කොළපාට බල්බේ. එතකොට මොකද වෙන්නේ ඕනේ අපි ඉදිරියට ගමන් කරන්න ඕනේ. ඉදිරියට කියන්නේ අපිට අවශ්‍ය කරන දිශාවට අපි ගමන් කළ යුතුයි. ඉතින් ඊට පස්සේ අපිට දැල්වෙන බල්බේ තමයි කොළයක නිමුණට පස්සේ කහපාට බල්බේ දැල්වෙනවා. ඒ සම්බන්ධව ඔයාලට මම දැන් කියලා දෙන්නම් කොහොමද කහපාට බල්බේ දැල්වුණොත් අපි කොහොමද අපි කටයුතු කරන්නේ කියලා. ඉතින් ආලෝක සංඥා ළඟට ගියාට පස්සේ ඔයාලට කහපාට බල්බේ දැල්වෙනවා කියන්නේ නවතිනු. ඒ වගේම රතුපාට බල්බේ දැල්වෙනවා කියන්නේ නවතිනු. මෙහිදී කොළපාට බල්බේ දැල්වුණාට පසුව දැල්වෙන්නේ කහපාට බල්බේනි. ඒ කියන්නේ නවතිනු කියන්නේ කොළපාට බල්බේ දැල්වෙලා එක්වරම කහපාට බල්බේ දැල්වුණාට පසුව ඔයාලා නැවතුණු රේඛාව පසු කරලා තිනන නම් ඔයාලට පුළුවන් එම සීමාව ඉක්මවා යන්න. ඒ කියන්නේ මේ ආලෝක සංඥා සීමාව ඉක්මවා යන්න. මෙහිදී ඔයාලට සුදුසු වේගයක් පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ඒ නැවතුණු රේඛාව පසු කරන්න පෙර මේ කහපාට බල්බේ දැල්වුණොත් ඔයාලට බෑ මේ ඉදිරියට ගමන් කරන්න. ඒ කියන්නේ නැවත නැවතුණු රේඛාව පසු කරලා ඉදිරියට ගමන් කරන්න. කහපාට බල්බේ නිමෙනවායි දැල්වෙනවා. නිමෙනවා දැල්වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවල්දී ඔයාලා තේරුම් ගත යුතු දෙයක් තමයි ආලෝක සංඥා මගින් නෙමෙයි ක්‍රියාත්මක වන්නේ. එහිදී ඔයාලා හොඳින් නිරීක්ෂණය කරන්න පොලිස් නිලධාරියෙක් ඒ හන්දියේ සිටියොත් එම පොලිස් නිලධාරියාගේ අනානුව ක්‍රියාත්මක විය යුතුයි. ඔයාලා දන්නවා පොලිස් නිලධාරියගේ සංඥා මොනවාද කියලා. එන්නේ සංඥා වලට අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්තම් මොකද කරන්නේ? පොලිස් නිලධාරියක් නැත්තම් අපි මොකද කරන්නේ? නවතිනු රේඛාවට අනුව අපි කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙනවා නේද නවතිනු රේඛාවක් දක්වලා තියෙනවා. අවශ්‍ය කරන වෙලාවේ නවතිනු රේඛාව ඉන්නවා. අපිට ඒ කියන්නේ පාර නිරවුල් නම් අපිට පුළුවන් නවතිනු රේඛාව පසු කරගෙන ඉදිරියට ගමන් කරන්න. ඒ කියන්නේ අවශ්‍ය කරන දිශාවට ගමන් කරන්න. මෙන්න මේ අවස්ථාවේදී වල හොඳ නිරීක්ෂණයක් තුළ ගමන් කරන්න ඕනේ. ඒ වගේම නිරීක්ෂණය තුළ තීරණය තියෙන ඕනේ. තීරණ අනුව ක්‍රියා කරන්න ඕනේ. මොකද පොදු නීතියක් තමයි මේදී වල අනුගමනය කළ යුතු වන්නේ.